ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා දැන් කියනවා බරපතල වැරදි වලට සම්බන්ධ සැකකරුවන් නිදහස් කරන්නේ නැහැ. ඒ කියන්නේ දැන් LTT කියලා අරන් ඉන්නවනේ 150 ගානක්. ඒකේ බරපතල වැරදි වලට සම්බන්ධය නම් කොහොමටත් වෙනස් කරන්න බෑ කියලා. දැන් මං අහන්නේ මේ විජේවර්ධන මහත්තයාට අවුරුදු දෙකමාරක් තිස්සේ ගිහිල්ලා තෝරගන්න බැරුණාද මේ ඉන්නේ 150න් බරපතල වැරදි වලට සම්බන්ධව නඩු දාන්න පුළුවන් අය කවුද කියලා. ඒගොල්ලෝ ගා නඩු දාලා තියෙනවා කොට්ටාසයක් අරගෙන. තාම සුළු ප්‍රමාණයක් ඒ තෝරලා තියෙනවා. ඉන්නවා තමන්ගේ කට උත්තරේ හැරෙන්න වෙන කිසිම සාක්ෂියක් නැති අය මෙතන. මෙවැනි අය තියාගෙන ඉඳලා ඒගොල්ලෝ කොහොමද නඩුවක් ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ? නඩුවක් දාලා තියෙන අය එහෙමනම් නඩුව ගෙනියන්නකො. අනිත් අය මොකද කරන්නේ? අනිත් අයගේ නඩුවක් ගොතා ගන්නත් බෑ. තමන්ගේ කටෙන් සාක්ෂිය විතරක් ඉදිරිපත් කළා නඩුව අහන රටන්නේ නෑනේ. ඊළඟට අනිත් අය ඉන්නවා කිසිම විදියකින් නඩුවක් කරන්න තියා. ඊළඟට තව අය කොටසක් ඉන්නවා නඩුව දැන් දෙක් කරගෙන යන. නඩුව කරගෙන යන අයගේ වවුනියාවේ දාපු නඩුව, වවුනියාවේ අහගෙන ආපු නඩුව අනුරාධපුරයට ගෙනියනවා. මොකද ආරක්ෂාවමදි කි. මේ කතාව අපි කවුරුවත් පිළිගන්න පුළුවන් කතාවක්ද? මේ රටේ දිස්ත්‍රික්කයක එක දිස්ත්‍රික්කයක නඩුව අහනවා. ඒක අනිත් දිස්ත්‍රික්කයට ගෙනියනවා ආරක්ෂාව ලබා ගන්න පළයි. මේ ආරක්ෂාව හැම දිස්ත්‍රික්කයේම සමානව පවත්වාගෙන යන්න තාම බැරි වෙලා තියෙනවා. ඒකද කියන්නේ සමහර දිස්ත්‍රික්ක ආරක්ෂා සහිතයි, සමහර දිස්ත්‍රික්ක ආරක්ෂාව නැහැ. ඉතින් වවුනියාවේ නඩු හැවුවොත් වැරදි උත්තරේ එන්න පුළුවන්. ඒකට ඒ නිසා අනුරාධපුරයට ගෙනියන්නේ. මොකද වවුනියාවේ නඩු හැවුවොත් එළාර ක්‍රමයට යන්නේ. අනුරාධපුරයට ගෙනාවොත් දුටු ගැමුණු ක්‍රමයට යන්නේ. එහෙම මේ නඩු ලංකාවේ බෙදලා තියෙනවා. මේ වගේ කතන්දරයක් ආරක්ෂක මේ ඇමතිතුමා ලෝකෙට කිව්වහම ලෝකයා මොනවද වෙන්නේ? ලෝකයා හිනා වෙලා කියයි උඹලගේ රටේ නීතිය ඒකාකාරව පවත්වාගෙන යන්න බැරි වෙලා තියෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීම දෙමළ ප්‍රදේශවල එකකට, මුස්ලිම් ප්‍රදේශවල එකකට, තවත් සිංහල ප්‍රදේශවල තව විදිහකට. ඒක කියනවා මේ කවුද? කවුරුත් නෙවෙයි ආරක්ෂාව බාර ඇමතිතුවරයා. ඉතින් මේ වගේ කතා කිරීම තුළින් මේ රටේ තියෙන මේ සුහද තත්ත්වය ඇති කරනවා, ජාතීන් අතර සමගිය ඇති කරනවා කියන කතන්දරේ තමා විසින්ම පළදු කරන එකයි තියෙන්නේ.